पर स्वामीन्वास उपवासकी देशनावल देखलती है ना या भिक्षुआ कुतुम चतुराशत्य अवबोधनावस्थावे रूपे वेगे දකින්නවා කියලා. අපි හඳුනේ ඒ රූපේ වේගය දකින්නවා කියන තැනදී ඒ වේගය කියන එක කොහොමද එතනට ගලපෙන්නේ කියන්නේ කලපගන්නේ කොහොමද අපි රූපේ වේගය කියන්නේ මොකක්ද? දැන් මහත්මයා මතක් කළානේ මහත්තයෝ යම් භික්ෂුවක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලාවේ රූපේ වේගය දකින්නවා කියන කාරණය. තේරෙනවද? එතකොට එතනදී මාත්‍යෝ රූපේ වේගය දකින්නවා කියන්නේ එතනදී මේ ආර්යයන් වහන්සේ දකින්නේ පංච උපාදානස්කන්ධයේ වේගය. ඒක පංච උපාදානස්කන්ධයේ සකස් වීමේ මුල්ම හේතු සාධකයේ තමයි අධ්‍යාත්මික රූපේ බාහිර රූපය. විඥානයේ තුන එකතුව පස්සේ. ඒතකොට රහතන් වහන්සේ එතනදී රූපේ වේගයයි දකින්නේ. තේරුණාද? ඒතකොට ඒ වේගය කියන්නේ මාත්‍යෝ ලෝකයටයි වේගය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. රහතන් වහන්සේ රූපය තුලින් දකින වේගය ලෝකයටයි වේගය. තේරෙනවද? පංච උපාදානස්කන්ධයට අයිති වේගය. තේරෙනවද? සතර මහා ධාතුවට අයිති වේගය. තේරෙනවද? සතර මහා ධාතුවේ අනිත්‍යභාවයට අයිති වේගය තමයි රාතන් වහන්සේ එතනදී දකින්නේ. නමුත් එතෙන්ට මාත්‍ය වේගය කියන වචනේ ගැලපෙනවා. මොකද ඒක සැබෑ ස්වභාවය. තේරෙනවද? රූපයේ සැබෑ ස්වභාවය, සතර මහා ධාතුවේ සැබෑ ස්වභාවය, පංච උපාදානස්කන්ධේ විඥානයේ සැබෑ ස්වභාවය. නමුත් මේ වේගය රාතන් වහන්සේ මතු කරගන්නේ මාත්‍යෝ සප්ත බොජ්ජංග තුලින් මතු කරගත්තා වූ මේ විදර්ශනාම්භය සමාධිය තුල. එතනනම් සප්ත බොජ්ජංග තුලින් මතු කරගන්නා වූ විදර්ශනා සමාධිය තුලිනුයි ඒ රහතන් වහන්සේ මේ ලෝකේ සැබෑම වේගය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ සැබෑම වේගය එහෙම නැත්නම් සතර මහා ධාතුවේ විඥාන ධාතුවේ සැබෑම වේගය මතු කරගන්නවා. ඒතර එතෙන්ට මාත්‍ය වේගය කියන වචනේ ගැලපෙනවා. මොකද ඒක තමයි ලෝකයේ ස්වභාවය. තේරෙනවද? පංච උපාදානස ලෝකයේ සැබෑ ස්වභාවය. ඒ වේගය රහතන් වහන්සේ මතු කරගන්නේ අනිවාර්යෙන්ම මේ සප්ත බොජ්ජංග තුලින් මතු කරගත්තා වූ උතුම් සමාධිය. කියන්නේ මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬතාවය තුලයි රහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන සැබෑම වේගය මතු කරලා දකින්නේ. අනේ එතෙන්දි මාත්‍ය වේගය කියන කා වචනේ සාධාරණයි.